एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय सुजानी पहालट गे वार्षाट मनवा कियन्नद सीता गन्नट बेरुवे गेले की मूनट अरम कियन्नी केसेद ए जीवितयक ने सुजानट सीते सुजाने पहालट पेमिन दाते सिदुआय मे देख देवल कीवोत किल्ल मेरे मे अलू तालयक वगे सुजाने सिदुआय मे मनवत किल्लट नोकिया दैन सुवीगन एन्ने आय कीनाय सुजाने सितागत्ताय कथा करने प्रियंग दाना मेवा किवेक ए त्वर्षाट किव नहेक කෙල්ලෙක්ට ඒක දරා ගන්න අමාරුයි. ඒකිට බලන්න ඉන්නත් බෑ. සුජානි අවසානයේ ගත්තාය. නාද වෙද්දීම ගත්තේ වර්ෂාය. සුජා කෙල්ල උන්නේ කොතරම් තද ආදරයකින්දයි සුජානි දනි. එයාට කොහොමද සුජා? සුජාන්ට වචනයක් හදා ගන්නට පවා අමාරුය. විමුක්ති අයියට කෙල්ලේ දැන් සනීප වෙගෙන නින්නේ අනේ ඇත්තමද ඔව් දැන් ටික ටික කතා කරනවා සිය ඇවිද්ද ඒ වගේ තාම හොඳටම හොඳ නැහැ ඒත් ඇවිත් උඹට පින් සුජා මේක කිව්වට මං පිච්චි පිච්චි උන්නේ දැක්ක දේවල් කිව්වොත් පිච්චිච්චු උඹ අලුවෙලා යයි සුජානි සිතුවාය සුජා කෙල්ලේ එයා ගාව කවුද හිටියේ කෙල්ල කෙල පොදා ගිල්ලාය මේ මං ඒක දන්නේ නැහැ දෙතුන් දිනේක වුණා හෙට අනිද්දා ටිකට් කපයිද සුජා ඒ වගේ කෙල්ලේ ගෙදර එක්කයි යයි නේද උඹට බලන්න විදියක් නැද්ද නෑ සුජා දැන්නම් උඹට කොහොමත්ම බලන්න ලැබෙන්නේ නැහැ සුජානි සිතින් කීවාය කෙල්ලේ සුජා මෙහෙම ඉඳලා ඉතින් උඹට විමුතියව හම්බ වෙන්නත් බැරි නම් දන්නවා සුජා ඔහෙට වෙලා තේරුම එයා දවසක ඒ සුජා එයිද සදාටම යන්නටම යයිද දන්නේ නැත ඒ කෙල්ල හිටපු හැටියට ලේසින් විමුක්තිය අත්හරින්නේ නැහැ සුජා එයාට සීය ඇවිත් ඉතින් මාව අහනවද දන්නේ නැ නේද සුජානගේ පපුව හොස්කා දාගියේ උඹ ගැන අහන්න තියා හිතන්නවත් එයා දෙන්නේ නැතු ඇති ඒත් සුජානේ ඔය ටික කිව්වේ නැත මේ අහිංසක පපුවට ගිනි අඟුරු විසිකල නොහැක මල් ළඟ උන් නෑනි ගෙල්ලේ අහනව ඇති එයා එහෙමයි බබා කියාගත්ත ගමන් හිටියේ උඹට බබාද කිව්වේ දෙයයන්ටම කියපන් ගෙල්ලේ වර්ෂා ඇඩුම්බර ලෙස හෝමිටි තිබ්බාය සුජානි කතා කළ පසු වාෂාගේ නෙත් පුරා කඳුලිය. තාත්තිට සනීප වෙලාලු පැටියෝ. දැන් එයා අපිව හොයයි. තාත්ති හිමයි. එයාට අම්මි නැතු ඉන්නම බෑ. හරි වතේ ඉතින්. වර්ෂාට ඇඬෙයි. ප්‍රියංවදා පැමිණ කෙල්ල ළඟින් ඉඳගත්තාය. කෙල්ලේ. අයියට සනීප වේගෙන එනවලු ප්‍රියා. ගොඩක් හොඳලු. සුජා කිව්වද අනේ ජයශ්‍රී මහ බෝසමිතු පිහිටයි ප්‍රියංවදා කිව්වේ වැඳගිනේ පුදුමයි නේද ප්‍රියා ඒකනේ උඹ ගිහින් අත තිබ්බ විතරයි මං ඒක දන්නවා ප්‍රියා උඹ බය වෙන්න එපා හොඳ දෙයක් වෙයි මාව හොයනවත් ඇති අපි බලමු නෑ ප්‍රියා මයි යන්නේ
එහෙම ගින් අමාරුයි. මෙහෙම ඉන්නවා. උඹට ඉන්නම වෙනවා කෙල්ලේ. අර සකබඹරි ඇති අයියා ගාව. සුජා කියන්නේ ඒත් ඇති. උඹට දුකයි. බෑ ප්‍රියා, එයාට බෑ. මොනාද? ඒ පපුව එහෙම හොල්ලන්න බෑ. ඒ දෛවය නරක මාතට පෙරලෙන වෙලාවල් ඇත. ගල් කුළු පවා හරහට පෙරලෙන වෙලාවල් ඇත. බෝධි පූජාව සම්පූර්ණ කරන්න ඕන. කරමු. කිරිපිඩු පූජාවකුත් දෙන්න ඕන. සමන් දේවාලයට තිරයකුයි රූපකුයි පූජා කරන්න ඕන. පත්තිනි දේවාලයට මව්කිරි දාලා හදපු කිරිබතක් දෙන්න ඕන. බාර ටික ඔක්කොම මං ඔප්පු කරනවා. තව බාර වෙන්නේ නැහැ. ඇයි? ඉතුරු ටික දෙයියන්ට කරන්න බෑ ප්‍රියා. මගේ දෙයියම කරන්න ඕන. ප්‍රියංවදා කෙල්ල දෙස බලාගෙනම උන්නාය. ආදරයක් වෙනුයි නැහෙන ගෑණියෙක්ගේ පපුවකට ගරහන්නට හොඳ නැත. යා දෙන්නේ නැත. කෙල්ලේ ප්‍රියා, දැන්ම නෙමේ ටිකක් ඉඳලා. ඉතින් අයියට ගනින්. මම එහෙම ගන්නේ කොහොමද ප්‍රියා? එයා මේ මොනවත් නොදෙන. ඒකත් ඇත්ත. ප්‍රාතිහාරයක්ම වෙන්න ඕන. එහෙම වෙයි. එයා ආදරයක් නමින් හදවතක ඇති විශ්වාසයයි අදිෂ්ඨානයයි මෙතන ඉඳලා දෛවයට ඉඩ දෙනවා. අපි හෝටලේ කරගෙන ඉමු දැන්. ආයෙත් මං කඩා වැටෙන්නේ නැහැ ප්‍රියා. ගොඩක් දේවල් වුණා. මං ඇඬුවා. පන්සල් ගානේ බෝධි වටේ ගියා. දැන් ඇති. එයාට දැන් මං ඉන්න පැත්තවත් දැනෙන්න ඕන. ඔව්, එහෙම වෙන්නම ඕන. මං මගේ යුතුකම කළා. එයා වෙනුවෙන් ලොකුම යුතුකම කරන්න දැන් මං හිත හදාගන්නවා. ඒ මොකද්ද? මේකව ලස්සන්ට හදාගන්න පටන් ගන්න එක. අපි එකතු වෙලා හදමු. කොහොමත් සනීප වුණත් මට ඒ ගෙදරට බුක් ෂොප් එකට යන්න බෑනේ. ඔය ඔක්කොටම දැන් මං වැරදිකාරි වෙලා ඉන්නේ. එදා පන්නද්දි කෑ ගහලා ආවට දැන් හයියක් නෑ. දැන් මාත් අම්මා කෙනෙක්නේ ප්‍රියා. කෙල්ල නාසේ උඩට අදී. තව ගොඩක් දේවල් වෙයි. එහෙම නොවී තියෙන්නේ. ඒ කිව්වේ පරණ සන්නිය පටන් ගනී මොරගොඩ ගෙදර. එයාලා පුතාට අලුත් ජීවිතයක් දෙන්න හදයි. එහෙම වෙද්දි මට මගේ කොල්ලව ඔස්සගෙන ඒ දොරකඩට යන්න බෑ. හිතන්නවත් එපා. මේ දක්කලා වුණත් වෙනස් වෙලා ඇති. උඹට එහෙම හිතෙනවද? මොනවද නොවෙන්නේ ප්‍රියා? ඇයට හිතන මේ දේවල් ඇත්තටම සිදුවී ඇත. පුදුම ඒවා එහෙමම වර්ෂාට හිතන එකය. උඹ දන්නවද? දැන් මං කතා කළත් එයාට මාව එක්ක යන්න බෑනේ. ආයෙත් එතකොට ප්‍රශ්නේ මුලට එනවා. වෙන දෙයක් වෙච්ච දෙන් වට දහහක් කැරකිලා හරි එයා එයි. එන්නම වෙනවා. එදාට මේක ලොකු වෙලා තිඳි. වාෂා සිනාසුනාය. ඔව්, ලස්සන පුතෙක් විලා ඉඳි. විඳවෙන එක දැන් දුකක් නෙමේ ප්‍රියා. බලාපොරොත්තුවක් නැතුව විඳවනවට වඩා බලාපොරොත්තුව පපුවේ තියාගෙන විඳවද්දි දුක අඩුයි. වාෂා කීවේ පොඩි එකාගේ චූටි දෙපා අල්ලාගෙනය. ඒ දෙපාවල සිනිඳු බව ඇගේ අතර පුදුමාකාර ලෙස දැනුනේ. බුක්ෂොප් එකටත් දැන් යයි. එයාට එහෙම අමතක කරන්න බෑ. එහෙමයි ප්‍රියා අපි උන්නේ. මං දන්නවා කෙල්ලේ. ජීවිතේ රැකගත්ත හැමදේම යාට දෙද්දි බයක් හිතුනේ නැත්තේ ඒකයි.
ඒකයත් හිතන්නම ඕන. මාත් කියන්නේ ඒකයි, හිතන්න ඕන. ඒත් මං හිතවන්න යන්නේ නෑ. මං එයා බලන්න යන්නේ නෑ. එයා මාව බලන්න එන්න ඕන. වර්ෂා යටිතල හපාගෙන කීවාය. අනන්ත කරදර මැදත් කෙල්ලගේ පපුවේ ඇති ආත්ම අධිෂ්ඨානයේ පුදුමය. වර්ෂා විමුක්ති පෙම් කතාවේ නවවෙනි දිගහැරුම මිනිමාවේ. වර්ෂා දහවෙනි දිගහැරුම සමග ළඟදීම හම්බ වෙමු. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.